සියලු වර්තා බිඳ තමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය පාර්ලිමේන්තුවෙන් ඇහුණු කතාවකින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නම් කතිකයා රෝහිත අබේගුණවර්ධන අහලම බලමු නේද හෙට මේ පාර්ලිමේන්තුවට බුදුහාමුදුරුව වැඩියා ජේසුස් වහන්සේ ආවත් අල්ලා දෙවියෝ ආවත් අනේ හොරා කියලා කියන දැන් මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මොහොමඩ් නබීතුමා පාර්ලිමේන්තු ආවත් රටේ ජනතාව කියාවිලු හොරු කියලා අනේ අපොයි ඒ තරමටම මේ රෝහිතලා උත්කෘෂ්ටයි නිමලයි නිර්මලයි පිරිසිදුයි ශ්‍රේෂ්ඨයි හොරා කාලම නැහැ කොටින්ම කිව්වොත් සියඹල කාලම නැහැ අඹ දැකලම නැහැ කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ මුලින්ම මේ ශ්‍රේෂ්ඨ ආගමික ශාස්ත්‍රවරුන්ව තමන්ලා වගේ කුණු පංචස්කන්ධවලට සමාන කරමින් කළ කතාව ගැන අපට කියන්න තියෙන්නේ ලැජ්ජයි අජූතයි මජරයි අප්‍රසන්නයි අනුවණයි කියලා විතරයි සිදුහත් කුමාරයා ගිහි ජීවිතය අතහරින්නෙම සක් විති රජකමත් එක්ක රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන සියලු සැප සම්පත් සහිත මාලිගා දැසි දැස්සන් සියල්ල අතහැරලයි සිදුහත් කුමරු බුදු වෙන්නට යන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සර්ව බලධාරී දෙවියන්ගේ පුත්‍රයා ලෙසයි ලෝකයට එන්නේ හැබැයි වඩු වැඩ කරන සාමාන්‍ය පවුලකයි උපදින්නේ උපදින්නෙත් ගව ඔරුවක ගව මඩුවක හාන් රෙදි කෑල්ලකින් ඔතලා ලොකු මහත් උනේත් එහෙම තමයි කුරුසියේ ඇන ගහලා මරලා දානකම් නිකම්ම නිකං හන රෙදි කඩක් ඉනේ දවටගෙන සෙරප්පුත් නැතිව හිස් පාදවලින් තමයි දුගියන් හොයාගෙන ගියේ මොහොමඩ් නබීතුමත් ලෝකයට දේශනා කළේ යුක්තිය සාධාරණයේ සහ පවෙන් මිදීම ගැනයි. දැන් ඉතින් බලමුක රෝහිතලා ඉන්න ඔය දියවන්නාවේ ඉන්න බොහෝ දෙනෙකුට ඇයි ජනතාව හොරු කියන්නේ කියලා. මේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා අතහැරලා ඇවිත් විඳින දුක හින්දාද අප්පා පව් නේද ගමේ හිටියේ ඡන්දයට එන්නට පෙර අන්තිම අමාරුවෙන් සමහරු පාපැදියෙන් ගියේ අද කොහොමද සමහරුන්ට රම්මේ සුරම්මේ සුබ යස රංග මේ ආදී නම් කීයකින් සුපිරි ගෙවල් තියෙනවද ඒවා ගෙවල් නෙමෙයි මාලිගා එක් ඇමතියෙකුට අයිති නිවාස 6ක් පසුගිය දවස්වල ගිනි තියලා තිබුණා නිවාස 6ක් ඒවා මාලිගා වගේ නිවාස යාන වාහනත් එහෙමම තමයි අඳින්නේ ලෝකයේ තියෙන ඉහළම බ්‍රෑන්ඩ් ඇඳුම් තුන් වේලම කන්නේ ලෝකයේ තියෙන හොඳම කෑම එහෙම කන අයගේ හිතේ බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මොහොමඩ් නබීතුමාලා ඒ ආවත් ජනතාව හොරු කියයිලු නේද බුදුරජාණන් වහන්සේ සිය කසාවතට ගත්තේ සොහොන්වල සිරුරු ඔතලා තිබුණු රෙදි බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ තියෙන්නේ අත්හැරීම ඔව් ඔය 80 පැනලත් අත්හරින්නේ නැතුව බදාගෙන ඉන්න එක ගැන නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ දන්නවද ක්‍රිස්තුස් වහන්සේට දස වද දීලා කුරුසියේ ඇන ගැසුවේ ඇයි කියලා ඔය දියවන්නාවේ ඉන්න සමහර හොරු වගේම අය එදත් හිටියා බදුබර පටවමින් ජනතාව හූරා කෑ ධනපතියන්ට හොර පූජකයන්ට එරෙහිවයි ක්‍රිස්තුස් වහන්සේ දා නැගී සිටියේ ඒ නිසා තමයි එදා ඒ හොරු රැළ එකතු වෙලා ක්‍රිස්තුස් වහන්සේව අල්ලලා කුරුසි යන ගහලා මැරුවේ එකම එක ප්‍රශ්නයක් අහන්න දෙහෙනම් පුළුවන් නම් උත්තර දෙන්නකො පඩිය කීයද මන්ත්‍රී මැති ඇමති වැටුප කීයද අපි හිතමුකෝ පොඩි ගාණක් තියෙන්නේ උනාට කිව්වොත් ලැජ්ජ හිතේ නිසා අපි හිතමුකෝ රුපියල් ලක්ෂ 2ක් කියලා දීමනා වරප්‍රසාද සියල්ලත් එක්ක මාසයකටම ලක්ෂ 5ක් කියලා හිතමු වසරකට කීයද 12 වැඩි කිරීම 5 ලක්ෂ 60ක් විතරනේ ලැබෙන්නේ නේද ඇත්තටම මූලික වැටුප නම් 54000යි ඉතින් අපට කියන්නකෝ අම්මා අප්පගෙන් උරුම වුණ මහා ධනස්කන්ධයත් දෑවැද්දට ලැබුණු මහා ධනයත් මේ සියල්ලම එකතු කරලා ඔය කාගේ කාගේ දැන් තියෙන ධනෙ ගැන කියන්නකෝ පුළුවන් නම් ඔය තරම් සුපිරි ජීවිත ගත කරන්නේ කොහොමද කියලා අනේ රටවැසියන් වන අපිටත් කියලා දෙන්නකෝ ඒ කියන්නේ තමුන්ලගේ සැප සුරසැප ජීවිත ගැන ජනතාවට කියන්න එතකොට ජනතාවත් ඒ ක්‍රමය හොයාගනීවි දියුණු වෙන්න නේද පව් කියලා හිතෙන්නේ මට විතරද මේ රට බංකොලොත් කළ විදිහ මේ රටේ ධනෙ හොරා කෑ විදිහ
ආන්න එතකොට ජනතාව හොඳට තේරුම් ගනීවි. ඇත්තම කිව්වොත් හොඳේ. ඒගොල්ලෝ ඇත්තම කිව්වොත් ජීවිතයට රැකියාවක් කරලා නැති, අදටත් කරන්නේ නැති සමහර පුතාලට සිංහ රාජ්‍ය ඇතුලේ සුපිරි හෝටල් අයිති වුණේ සක්‍රයමවල දීලාද? රට පුරාම හෝටල්, පෙට්‍රල් ෂෙඩ්, මහා ව්‍යාපාර, ඉස්කාගාර අයිති කී දෙනෙකු ඉන්නවද? පුදුම සාධාරණ ධනයක් නේද? සතෙන් සතේ එකතු කරලා හදපුවා වෙන්න ඇති නේද? එහෙම නැතුව කොමිස් ගහලා හොරා කාලා හදපුවා නම් වෙන්න බෑ නේද? ඔව්ද නැද්ද? ඔවුනේ. එකම දේ මේ හොරු අද ජාලයක්. සමහරුන්ගේ ව්‍යාපාර ගොඩනැගිලි තියෙන්නේ තමන්ගේ හොඳම යාළුවන්ගේ, ඥාතීන්ගේ, ළඟම මිතුරන්ගේ නමට. ඒ අය පැනලා කියනවා, නෑ අනේ ඒ බබාගේ නෙමේ, මේ මගේ ව්‍යාපාර, මම බබා හම්බ කළ දේවල් කියලා කියනවා. ඇත්තම කිව්වොත් මේ රටේ සමහර ප්‍රකෝටිපතියන් මේ දේශපාලන ජාලයේ හොරුන් එක්ක බැඳිලා ඉන්නේ. හොරාකන සල්ලි, කොමිස් ගහන සල්ලි මැනේජ් කරන හොර ව්‍යාපාරික රැලකුත් මේ රටේ ඉන්නවා. කවදා හරි දවසක මේ රටේ රටවැසියන් මෙන්න මේක තේරුම් ගත්තාට ඔය දියවන්නාවේ කතාව වෙනස් වේවි. දියවන්නාවේ ඉන්න අයගේ පවුල්, නෑදෑ, හිතමිතුරන් මේසා විශාල ලෙස ධනෙන් ආඩ්‍ය වී සිටින්නේ, ධනපතියන් වී සිටින්නේ අපව දුප්පත් කරලා කියලා මතක තියාගමු. මේ ලස්සන රට ලෝකයේ හැමුවේ බංකොලොත් කළේ මේ දේශපාලනඥයින් පොහොසත් වෙන්න හොරා කාපු නිසා කියලා මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ වැනි ආගමික ශාස්ත්‍රවරුන් ජීවිතය අත්හැරියේ රම්මේ සුරම්මේ මාලිගා හෝ සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහලේ නෙවෙයි කියලත් මතක තියාගන්න. එහෙම දන්නේ නැත්නම් හොඳ සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් බණත් දහමක් අහගෙන දැන්වත් ජීවිතේ හදාගන්න කියලා රෝහිතලගේ පන්නේ දේශපාලනඥයින්ට මතක් කරනවා.